සතුටට කාරණයක් රාජ්‍යයෙන් අනුග්‍රහයක් හම්බ වෙනවා කියලා කියන එක මේ වගේ වැඩකට ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නැති විදිහ දෙයක් නේ පුළුවන් තරම් බලන්නේ චිත්‍රපටි වාරණය කරන්නේ කොහොමද පෙන්වන එක නවත්ත ගන්න කොහොමද වගේ තත්ත්වයක් ඒ වෙනුවට මේ ෆිල්ම් ෆෙස්ටිවල් එකක් ඕගනයිස් කරන්න රාජ්‍ය අනුග්‍රහය දෙනවා කියන එක ටිකක් සුබදායි කාරණයක් කියලා මම හිතනවා මයින්ට චිත්‍රපටි පිළිබඳව චිත්‍රපටි හදන එක ගැන තාක්ෂණික සහ කලාත්මක දැනුම ලබා දෙන්න අපි වැඩමුළු කීපයක් සංවිධානය කරමින් පවතිනවා මේ හැමදාම පට්ට ගහපු පරණ කතා වලට අමතරව අපිට නැද්ද අලුත් කතාවක් කියන්නේ उदायरे सहुर्दया हरहा हेमदामा तपयोबट समीपकरानट उत्साहकराने कलावट हितती अमक इदिन अददवसेदी विशेषेन्म पासलेन दरुवांट वगेम तरुण प्रजावटात वेदगत्वन कताबहक तमाई आरंभकरानट सूदानमी इन्ने मेगन विशेषेन्म कताकरानट अददवसेदी अपि मैदिरियट केंदवागत्ता चित्रपट अध्यक्ष एवगेम जातिक यौवन चित्रपट उलिली संबंधी कारक महेल हेट्टियारच्ची महात्म्या एवगेम चित्रपट अध्यक्ष चित्रपट विचारक तीर रचक एवगेम जनप्रिय कथुवरेक्वन चिंतन धर्मदास महात्म्या आयुबोन केला दिदिनावम पिलिगन्नो शुभ उदयसनक मम पलवेनी प्रश्ने महेल महात्म्यट यमु करन्ना दैन मे 75 वन जातिक निधास उल्लेट समगामीव वेडसटहनक सिद्ध वेन्ने මොකක්ද කියලා කෙටියෙන් හඳුන්වමු. මේ වැඩසටහනේ නම ජාතික තරුණ චිත්‍රපට උල්ල. එතකොට මේ වැඩසටහන මෙහෙවන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා. කරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වෙනවා වැඩසටහනක් ජාතික තරුණ වේදිකාව කියලා. මේක යටතේ ක්‍රියාත්මක වෙන වැඩසටහනක් විදිහට තමයි ජාතික තරුණ චිත්‍රපට උලෙල ක්‍රියාත්මක වෙන්නේ එතකොට මේ චිත්‍රපට උල්ලට සමගාමීව අපි ක්‍රියාත්මක කරනවා ජාතික තරුණ චිත්‍රපට තරඟයක්. ඒ වෙනුවෙන් අපි පාසල් ළමයින්ට යෞවන ප්‍රජාවට චිත්‍රපටි අපිට යොමු කරන්න පුළුවන් වටපිටාවක් හදමින් පවතිනවා. ඒ අවසානයේදී අපි තියනවා ජාතික තරුණ චිත්‍රපට උල්ල අගෝස්තු මාසේ අපි සරලට කතා කරමු සම්පූර්ණ පරිසරණය. එතකොට මේ චින්තන මහත්මයා සිනමාව කියන්නේ ඔබට නුහුරුණු පුරුදු තැනක් නෙමෙයි. ඔබ මේ වැඩසටහන ගැන ඔබේ ආකල්පය මොන වගේද? මෙහෙමයි ඇත්තටම මේ ලංකාවේ මම හිතන්නේ කීප වතාවක්ම උත්සාහ ගත්තා මේ විදිහේ මේ සිනමා උළෙලක් හරියට වාර්ෂිකව පවත්වන්න පුළුවන් මට්ටමකට ගන්න. නමුත් මේක කරගන්න පුළුවන් උනේ නැහැ. ඒක විවිධ හේතු නිසා කරගන්න පුළුවන් උනේ නැහැ. एक अनिवार्य आवश्यकतायक विधिता नाम दखें मुकद मे फिल्म फेस्टिवल कटे मे फिल्म खालचे सिनेमा ओण सिनेमा पावती सिनेमा संस्कृति अत्यन ये संस्कृति अग्नपाट चित्रपटी हॉल कीपे अट एम मे सिनेमा की पावती चित्रपटी बला मीन सुप दिन एम इति मेकट हरी वेदगद फिल्म फेस्टिवल एक कोहमद मूल बहगन विधि रटे मूल अदीन विधि हट भवत्वागण्य एकट कोहमद मुलु रटे हेम प्रदेश मिनुसुंग तरुणांग नेत्तांग भासल्लमयंग संबंध करगण्य मिन्न मेक तमाय वियमने तियन अमारु कैल लुकुरोध करगोल इतर पड़ी रोध मंगिता मे महिला सह तवा तरुण युकला मे वेट अतगहने कुदयाक मुकद ये काले तम ये अम्म तीरने සතුටට කාරණයක් රාජ්‍යයෙන් අනුග්‍රහයක් හම්බ වෙනවා කියලා කියන එක මේ වගේ වැඩකට ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නැති විදිහ දෙයක් නේ නිකන් අනිත් මිනිස්සු අතපය කඩාගෙන කරන්න ඕන රාජ්‍ය පුළුවන් තරම් බලන්නේ චිත්‍රපටි වාරණය කරන්න කොහොමද පෙන්වන එක නවත්ත ගන්න කොහොමද වගේ තත්ත්වයක් ඒ වෙනුවට මේ ෆිල්ම් ෆෙස්ටිවල් එකක් ඕගනයිස් කරන්න රාජ්‍ය අනුග්‍රහය දෙනවා කියන එක ටිකක් සුබදායි කාරණයක් කියලා මම හිතනවා මහල් මහත්මයා මේ කාර්යභාරය ඇතුලේ ඔබගේ කාර්ය මොන වගේද ඔව් මම කටයුතු කරන ජාතික සම්බන්ධකාරක විදිහට මේ රෝල් එක ඇතුලේ මම හිතන්නේ තියෙන මූලිකම දේ තමයි අපි තමයි මේ වැඩේ ගැන අපිට කිව්වට පස්සේ අපි හැදුවා රෝඩ් මැප් එකක් මේ වැඩේ යන්න ඕන මෙන්න මෙහෙමයි කියලා. ඒ ව්‍යාපෘති යෝජනාව අපි ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරාට පස්සේ ඔවුන්ගේ අනුමැතිය ලැබුණා. එතකොට ඔවුන් යටතේ දැන් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. එතකොට මගේ කාර්යය තමයි මේකේ
දැන් අපි හදපු ව්‍යාපෘති අපි ඉදිරිපත් කරපු යෝජනාවට අනුව ක්‍රියාත්මක වෙනවද කියලා බලන එක සහ ඒ සියලු පාර්ශවයන් නිසියාකාරයෙන් සම්බන්ධීකරණය කරන එක. උදාහරණයක් විදිහට අපිට ගොඩාක් අය ඉන්නවා මේ කාරණය ඇතුලේ සම්බන්ධීකරණය කරන්න. එක පැත්තකින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉන්නවා අනිත් පැත්තෙන් සිනමාව කරන ළමයි ඉන්නවා තරු ළමයි ඉන්නවා. අපිට චින්තනය කිව්වාගේ තියෙන අමාරුම සම්බන්ධීකරණය කරගන්න අමාරුම තැනක් තමයි පාසල් ළමුන් කියන එක. මොකද මීට කලින් සිනමාව කියන දේ ගිහිල්ලා තියෙන්නේ ගිහිල්ලා නැහැ ගොඩක් පාසල් වලට. උදාහරණයක් විදියට කොළඹ ආශ්‍රිත ඒ වගේ මගනුවර ආශ්‍රිත පාසල් වල තියෙනවා මූවි ක්ලබ්ස්. හැබැයි මේ මූවි ක්ලබ්ස් උත් ගොඩක් වෙලාවට කරන්නේ චිත්‍රපටි බලන එක ළමයි එක්කතු වෙලා. එතකොට එතනින් එහාට සිනමාව ගිහිල්ලා නැහැ පාසල් වලට. ඔය 6 වසරේ 7 වසරේ ළමයි ටිකක් එකතු කරගෙන මාකර චිත්‍රපටයක් බලන්න යනවා ඇරුණකොට. ඉතින් අපි දැන් උත්සාහ ගන්නවා අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ක එකතු වෙලා මේ පාසල් වලට ළමයින්ට ලියුම් යවලා ඒ පාසල් වලින් මේ ළමයින්ව දිරිගන්නල චිත්‍රපටි කරන තැනට මේක ගේන්න. ඒ වගේම අපි වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා ළමයින්ට චිත්‍රපටි පිළිබඳව චිත්‍රපටි හදන එක ගැන තාක්ෂණික සහ කලාත්මක දැනුම ලබා දෙන්න අපි වැඩමුළු කීපයක් සංවිධානය කරමින් පවතිනවා. ඉතින් මේ වගේ අපිට ගොඩාක් පැති තියෙනවා සම්බන්ධීකරණය කරගන්න. ඊට පස්සේ මේක චිත්‍රපටි අපිට ආවට පස්සේ මේවා අපි අතින් පරීක්ෂණයට ලක් වෙන්න ඕනේ මිනිස්ට්‍රියට ලක් වෙන්න ඕනේ. එතකොට ඒ අය සම්බන්ධීකරණය කරන්න මම හිතන්නේ මට මාස 6ක් විතර තිස්සේ ගොඩාක් අය සම්බන්ධීකරණය කරගෙන මේ වැඩපිළිවෙල අවසානය දක්වා ගෙනියන කාර්යය තියෙනවා. දැන් මේක ඇතුලේ චින්තන මහත්මයා සම්බන්ධයේ විශේෂයෙන්ම දාලා තිබුණා මේ අපේ අලුත් කතා කියන තේමාවක් තමයි එන්නේ කියලා. මොකක්ද මේකෙන් අදහස් වෙන්නේ? මේ මම හිතන විදිහට මේ මමත් කියෙව්වේ මේ මහෙල්ලගේ ප්‍රොපෝසල් එක සහ ඊපස්සම මහෙල්ලලත් එක්ක පොඩ්ඩක් කතා බහ කරා මේ කාරණේ ගැන. එතන තියෙන පොඩි ඉන්ටරෙස්ටිං තැනක් අපිට කතා කරගන්න. ඒ තමයි ලංකාවේ චිත්‍රපටි හැදෙනවා කියලා ගත්තොත් එහෙම ලංකාවේ චිත්‍රපටි හැදෙන්නේ ඔක්කොම එක වගේ චිත්‍රපටි. බොහොම කලාවකින් තමයි ඉඳලා හිටලා එහාට මෙහාට වෙච්ච එකක් හැදෙන්නේ නැත්තම් एक चित्रपट धारावा खेदेन पिट्राट सम्मान दिना पिट्राट यूरोपियान सम्मान उल्लेलवाती नो एव पेन्ना अपे लंकावट सीमा वेचन लंकावे लंका बलापुर तेमा वल वगैरह युद्ध पुलवा ईट पास कांता हिंसन पुलवा मेवागे अरक्या मातृका तीनो ये मातृका अटते हदत्तम ये फेस्टिवल असू अट असू ना मे विशेष कैरल कैरली वगे देवल अरगन මේ කියන්නේ මේ සම්මාන උලෙලවල කාර්යයක් තියෙනවා. මේ සම්මාන උලෙලවල කාර්යය තමයි මිනිස්සු බලනවා අඩු චිත්‍රපටි වලට කොහොම හරි සපෝට් කරලා ඒක පවත්වගෙන යන ආර්ට් එකක් විදිහට. ඒක වැදගත් වැඩක්. එතකොට ඒක නිසාම ලංකාවේ චිත්‍රපටි රැල්ල හැදෙන්නේ ඒ විදිහට. අනිත් පැත්තෙන් හැදෙනවා ජාතක කතා, බණ කතා, ඒ වගේ චිත්‍රපටි රැල්ල. ඔయిత අමතරව තමයි ඉඳලා හිටලා ගජමෑන් වගේ මොකක් හරි ගිහිල්ලා මිනිස්සු රංචු ගැහිලා බලන්න පුළුවන් චිත්‍රපටයක් හැදෙන එක මං හිතන්නේ සෑහෙන කාලයකට පස්සේ හැදිච්ච ප්‍රවණ එක පොඩි දොරක්. ඔක වුණෙන් පස්සේ මං හිතන්නේ තව එකක් ඒකට පිටේ කියලා. ඉතින් මේ අතරේ අපේ අලුත් කතා කියන එකේ මට දැනෙන දේ තමයි මේට අමතරව මේ හැමදාම පට්ට ගහපු පරණ කතාවලට අමතරව අපිට නැද්ද අලුත් කතාවක් කියන්නේ? අපිට නැද්ද ෂෙයා කරගන්න අපේ ජීවිතයේ ඉස්කෝලේ ළමයින්ගේ ජීවිත පැත්තෙන් වෙන්න පුළුවන්? ඉස්කෝලේ ළමයින්ට හැමදාම පොත් නැහැ, බඩග මේ ඉගෙන ගන්න අරක නැහැ, මේක නැහැ කියන එක වෙනුවට ඒ ළමයින්ගේ ජීවිතේ මොන හරි ලස්සන සුන්දර දේවලුත් ඇතිනේ ඒකලු බෙදා හදා ගන්න. අන්න ඒ දේවල් බෙදා ගන්න පුළුවන් ඉඩක් හැදෙනවා කියන එක. ඒ කියන්නේ අපේ අලුත් කතා කියන වපසරිය ඇතුලේ මට පේන්නේ අර වගේ තේමා වලට රාමු වලට කොටු නොවි තමන්ට කියන්න තියෙන අලුත් කතන්දරයක්, තමන්ට කියන්න තියෙන අලුත් ප්‍රකාශනයක් කියන්න ස්පේස් එකක් ක්‍රියේට් වෙනවා කියලා. ඒක හරි ඉන්ටරෙස්ටිං වැඩක්. ඒක මොකද මේ අපි සම්මාන උල්ලලවල් කරන හැම තැනකදීම අපි දකින දේ තමයි මේක ෆ්‍රේම් කරනවා මොකක් හරි ඉෂු එකකට. අර ඉෂු බේස්ඩ් සිනමා කියලා කියන්නේ ඒ කියන්නේ මොකක් හරි සංසිද්ධියක් මුල් කරගත්ත කාන්තා අයිතිවාසිකම් වෙන්න පුළුවන්, නැත්නම් සුළු ජාතික අයිතිවාසිකම් වෙන්න පුළුවන්. මම මේ දේවල් නරකයි කියනවා නෙමෙයි. නමුත් අපිට අර මහා කතන්දරේ හැමෝටම කියන්න තියෙන සුන්දර කතන්දර ෂෙයා කරගන්න පුළුවන් ඉඩකඩක් නැහැ ලංකාවේ. සහ අපේ සිනමාව කියලා ගත්තත් අපේ සිනමාව කියන්නේ හරිම මේ මන් නිතරම කියන දේ තමයි සිනමාවේ අවසානයේ මේ දැන් අපි ගත කරමින් ඉන්නේ කියලා. මොකද ඒ තරම් පුංචි හැකිලමින් හැකිලමින් යන්නේ. සහ අපි දැන් තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි තවදුරටත් ලංකාවේ සිනමාව කියන එක කතා කරන එකේ තේරුමක් නැහැ. මොකද අපේ හැමදේම දැන් අපි එක පැත්තකින් අපේ
බංකොලොත් බංකොලොත් කියන එක ඇතුලේ අපිට වෙලා තියෙන දේ තමයි අපි ලෝකෙට විවෘත වෙන්න වෙනවා. අපි පුළුවන් තරම් ඩොලර් ගෙන්න ගන්න ඕන. ඩොලර් නැහැ කියලා නේ කියන්නේ ඉතින්. එතකොට අපි ඒ ගනුදෙනු වලට යනවා නම් අපේ කලාව පැත්තෙනොත් අපේ සිනමාව පැත්තෙනොත් අපි ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්නවා. අපිට ලොකුම වාසියක් තමයි මහා සිනමාවක් තියෙන අපේ හැපැත්තේ තියෙන ඉන්දියාව. අපිට අඩු ගන්න ඒකත් එක්කවත් සම්බන්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දොරටු විවෘත කරගන්න මං හිතන්නේ හරිම වැදගත් සිනමා උලෙලක් පවත්ව ගන්න එක. මොකද ඒක ඇතුලේ අර රවදිවීම කියන එක සිද්ධ වෙනවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. සහ මේ වගේ තේමාවක් ගත්ත එක. අපේ අලුත් කතා. මොනවාද කියන්න තියෙන අලුත් කතා? එතකොට අපිට බලන්න පුළුවන් ඇත්තටම මොනවාද අපිට එන අලුත් කතා. ඒකෙන් අපිට සමහර වෙලාවට ළමයින්ගේ ජීවිත ගැන ඉගෙන ගන්න පුළුවන් වෙයි. මොනවාද මේ ළමයි ඇත්තටම එක්ස්පීරියන්ස් කරමින් ඉන්නේ මේ දවස්වල? නැත්තම් අපි හැමදාම පනවන ලද දෙයක් තමයි ළමයා ලව්ව නැවත නැවත ක්‍රියේට් කරගන්නේ. ඇත්ත. දැන් මේ මහල මහත්මයා දැන් ඔබ ඉස්සෙල්ලා කිව්වා මේ කොළඹ ළමයින්ට විතරක් නෙමෙයි ගමේ දරුවන්ටත් හැකියාව තියෙනවා මේ සඳහා සම්බන්ධ වෙන්න කියලා. කොහොමද දැන් තාක්ෂණයේ ගැටලුවක් වෙන්නේ නැද්ද මේ කාරණාවකදී කොහොමද මේ දරුවන්ට අවශ්‍ය නම් මේ සඳහා දායකත්වය ලබා දෙන්නේ? ඔව් දැනට අපි නිර්මාණය කළ තියෙන ක්‍රමවේදය තමයි අපිට පාසල් සම්බන්ධව ගත්තොත් අපි අධ්‍යාපන අමාත්‍යාංශය හරහා දැනුවත් කිරීමක් කරනවා පාසල් වලට. මොකද අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ළමයින්ගේ දැන් ගෙවල් වලින් ගොඩක් දුරට කැමති වෙන්නේ නැහැ චිත්‍රපටයක් කරනවා කියවව. සාමාන්‍ය මාසයක් වැය වෙන්න පුළුවන් මාසකමාරක් වැය වෙන්න පුළුවන් සති දෙකක් ගත වුණත් ඒක ටියුෂන් පන්තියට යන තියෙන වෙලාවක් ඉස්කෝලේ යන තියෙන වෙලාවක් වකුණුත් ඉගෙන ගන්න තියෙන වෙලාවක්. ඉතින් අපි ඒක හරහා තමයි ඒක හිඳ තමයි අධ්‍යාපන අමාත්‍යාංශය හරහා දැනුවත් කිරීම කරන්නේ. එතකොට ඉස්කෝලේ ඉන්න ළමයින්ට කියන්නේ ඒක ඒ වගේම දැන් මේක අපි ඉදිරියට හිතාගෙන ඉන්නවා රූපවාහිනිය ඒ වගේම සමාජ මාධ්‍ය හරහා දැනුවත් කිරීම කරන්න. ඒ හැම තැනකම අපි කියන දේ තමයි මේක ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කරන්නේ. එතකොට රජයේ මැදිහත්වීමක් තියෙනවා. එතකොට ගෙවල් වලින් දෙමව්පියන්ට පොඩි එනවා සහනයක් රජයක් මේකට යම්කිසි අනුග්‍රහයක් දක්වනවා. මේ ගැන බලනවා මේ ළමයි ගැන බලාවි කියන ඒ විශ්වාසය එනවා. අපි මුලින්ම කරන්නේ විශ්වාසය හදන වැඩේ. ඒක හරිම වටිනවා. අපේ සිනමාවේ අනාගතයක් දකින්න අවශ්‍ය නැහැ. ඒක හරිම වටිනවා. ඊළඟට අපි සූදානම් වෙන වෙලා කරලා තියෙනවා වෙබ් අඩවියක්. අපේ වෙබ් අඩවිය හරහා ළමයින්ට පුළුවන් තමන් කරන චිත්‍රපටි අප්ලෝඩ් කරන්න. ඒ වගේම කාලයක් තියෙනවාද? ඒ කියන්නේ මෙන්න මේ කාල සීමාව තුළ තියෙනට ඕන කියලා. අපි මාර්තු මාසේ පළවෙනිදා ඉඳලා මාස 3ක් ළමයින්ට දෙනවා චිත්‍රපටි අපිට යොමු කරන්න. දැන් ගොඩාක් චිත්‍රපට උල්ලවල් වල කරන දේ තමයි සති දෙකක් වගේ කාලයක් ඇතුළේ ඩෙඩ්ලයින් එකක් දෙනවා ඒ චිත්‍රපටි. එතකොට හදලා තියෙන චිත්‍රපටි තමයි ළමයින්ට දාන්න පුළුවන් වෙන්නේ. නමුත් අපි මේක ඇතුලේ අලුත් තේමාවක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ තේමාව යටතේ ඕනම චිත්‍රපටයක් ළමයකට කරන්න පුළුවන් මේ මාස 3 ඇතුලේ කරලා තුන්වෙනි මාසේ අන්තිම දවසේ වුණත් අපිට චිත්‍රපටය දුන්නොත් අපි බාර ගන්නවා. එතකොට අපේ ක්‍රම තුනක් තියෙනවා චිත්‍රපටි ගන්න. එකක් අපි වෙබ් අඩවි හරහා ඔබට පුළුවන් චිත්‍රපටය අපිට ලබා දෙන්න. ඊට අමතරව ෆිල්ම් ෆ්‍රීවේ කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒක හරහා ඔබට ලබා දෙන්න පුළුවන් චිත්‍රපටය. ඒ වගේම ඔබට අපිට ගෙනල්ලා බාර දෙන්න පුළුවන් චිත්‍රපටය. ඒත් ඇරෙන්න අපි ඉදිරියේදී දැනුම් දෙනවා සමාජ මාධ්‍ය හරහා හොට්ලයින් නම්බර් එකක්. ඕනම ළමයෙක්ට චිත්‍රපටි නිර්මාණකරණයේදී සහ චිත්‍රපටි බාර දීමේදී ගැටලුවක් ආවොත් ඒ හොට්ලයින් එකට කතා කරලා ප්‍රශ්නේ කියන්න පුළුවන්. අපි මොකක්ම හරි ක්‍රමයක් යොදා ගන්නවා ඒ චිත්‍රපටිය බාර ගන්න. අපි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙන්නේ ඇත්තටම අපි තැනක ඉඳන් ළමයි චිත්‍රපටි හදනවා ඊට පස්සේ අපිට බාර දෙනවා ඒ විදිහට නෙවෙයි. අපි උදව් කරනවා ළමයින්ට චිත්‍රපටි හදන්න. එයාලගෙන ප්‍රශ්නවලදී අපි උදව් කරනවා. ඒ වගේම බාර ගන්න බාර දෙන ප්‍රශ්නවලදී පවා අපි ළමයින්ට උදව් කරනවා. මොකද මමත් කෙටි චිත්‍රපට නිර්මාණය කරන කෙනෙක්. ඒක හින්දා මම දන්නවා තියෙන ප්‍රශ්න. ඉතින් ඒ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න ඕන තපෙමයි. ඉතින් ඒ ප්‍රශ්න වලට අපි උපරිමයෙන් උදව් කරනවා ඒ ප්‍රශ්න වලදී. හොඳයි. චින්තන මහත්මයා මේ මහේල මහත්මයා සඳහන් කරා දෙමව්පියන්ගේ තියෙන අකමැත්ත. හැබැයි වැරද්දක් කියන්න බෑ මට හිතෙන විදියට. මොකද ආර්ථික තත්වයෙන් සුරක්ෂිතභාවයක්නේ හැම දෙමව්පියෙක්ම දරුවන් කවදා හරි බලාපොරොත්තු වෙන්නේ. අනාගතේ මගේ දරුවාට රැකියාවක් තියෙන්නට ඕනේ. යම්කිසි අනාගතේ සුරක්ෂිතතාවයක් තියෙන්නට ඕනේ. ඇයි අද මේ තත්වේ නැත්තේ? තිබුණෙත් නැහැ, අදටත් නැහැ. ඉදිරියේදී අම්මලාට සුරක්ෂිතභාවයක් දැනේවිද? මෙහෙම ඇත්තටම මේ ඔය
ආර්ථික පැත්තෙන් සුරක්ෂිතභාවයක් ළමයෙකුට බලාපොරොත්තු වෙනවා නම් ඒ අම්මලා මං හිතන්නේ ටියුෂන් වලට යවව ඔය තියෙන සාම්ප්‍රදායික ක්‍රමයේ කරයි කියලා. තවදුරටත් ඔය අපි සාම්ප්‍රදායිකව පිළිගන්න දොස්තර ඉංජිනේරු නීතිඥ ඔය කියන වෘත්තීන් වල වැලඩිටි එක නැත්තම් වළංගුතාවය කොයිතරම්ද කියන එක ප්‍රශ්නයක් වෙනවා. ඊට වඩා බොහෝ අංශ ඒ කියන්නේ මුදල් උපයනවා නම් උපයන්න පුළුවන් අපි කියන්නේ තොරතුරු තාක්ෂණය වෙන්න පුළුවන් ඊට අමතරව සමහර YouTube වෙන්න පුළුවන් ඊට වඩා නොඑක ආකාර තියෙනවා තාක්ෂණයත් එක්ක විවෘත වෙච්ච මේ මුදල් උපයන පැත්තෙන් ඊටම සාර්ථක වෙන්න පුළුවන්. ඒකට අම්මලාගේ නොදැනීම තමයි අම්මලා මේ මේ වගේ දේවල් වලින් වළක්වන්නේ ළමයින්ව තරපරණ පුරුදු Taman දන්න පාරෙම දක්කනවා කියලා කියන්නේ. අත්ව දක්කපු දැක්කිල්ලම තමයි තාමත් දක්කන්නේ. ඉතින් මේ විදිහට ලෝකේ පවතින්නේ නැහැ. අපි දන්නවා ලෝකේ මේ විශාල රැකියා ප්‍රමාණයක් නැති වෙන්න નિયમિતයි. මොකද ගොඩක් දේවල් මේ අපි කියන්නේ මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා AI වලට බාර දුන්නා පස්සේ මිනිසුන්ගේ රැකියාවල සම්පූර්ණ පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඊළඟට ඉතුරු වෙන්නේ ක්‍රියේටිව් සහ අර හියුමන් ටච් මනුස්සයව මැදිහත් වෙන්න අවශ්‍ය කරන වෘතීන් පමණයි. ඒකට අනිත් වෘතීන් සියල්ල මැෂින් වලට බාර දෙන්න අපිට පුළුවන් වෙනවා. ඉතින් ඒක තමයි අපි දකින අනාගතේ. ඉතින් මෙතනදී ඔయిత වඩා දෙයක් මට හිතෙනවා. ඒ කියන්නේ අපේ තියෙන තාක්ෂණයට කොහොමත් ඉදිරිකමක්. ඒ කියන්නේ විරුද්ධයි තාක්ෂණයට. එක කාලයක් අපි දැක්කා ළමයින්ට මේ 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 ටැබ් දෙන්න ගියා. මේ ටැබ් දෙන්න යනකොට එකපාරට ළමයින්ට ටැබ් දුන්නොත් එහෙම අධ්‍යාපනය විනාශ වෙනවා විනාශ වෙනවා. දැන් ලියන්න පොත් කඩදාසි නැති නේද පොතුත් නැහැ. හැබැයි ටැබ් එක තිබුණා නะ. දැන් එතකොට ඒ කාලෙදී ඒකට විරුද්ධව තමයි ආවේ. ඊට පස්සේ මොබයිල් ෆෝන් එක ඉස්කෝලේකට වද්ද ගන්න. මොබයිල් ෆෝන් එකක් නැති ළමයෙක් කියලා කියන්නේ දැන් මොබයිල් ෆෝන් එක කියන්නේ තවදුරටත් උපකරණයක් නෙමෙයි ඒක අපේ අර පංචේන්ද්‍රියන් වගේ හයවෙනි ඉන්ද්‍රිය වෙන්න පුළුවන් මොබයිල් ෆෝන් එක. හැබැයි හොරෙන් අරගෙන යනවා. හොරෙන් අරගෙන යනවා. ඒකෙන් වෙන වෙන දේවල් කරනවා. ළමයි ඊට පස්සේ ඒ මොබයිල් ෆෝන් එකක් අහු වුණාම ගිහිල්ලා බය වෙලා දිවිනා ගන්නවා. ඒ වගේ ඊටාම දරුණු පීඩනයක් යටතේ මේ ඔය පාසල් ක්‍රමයේ පවතින. එතකොට ඒ වෙනුවට අපිට මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා ෆිල්ම් එකක් හදන්න පුළුවන් කියන එක කියලා දුන්නා. ඒ ළමයට ඒ චිත්‍රපටයක් හදන්න පුළුවන් කියන එක නා සිනමාකරුවෙක් වෙනවා කියන එක නෙමෙයි අනිවාර්ය දේ. එයා රූපවාහිනිය පැත්තට යන්න පුළුවන්. එයා සමහර වෙලාවට වෙඩින් මංගල වීඩියෝ කරන්න පුළුවන්. මංගල මංගල අවස්ථාවක් වීඩියෝ කරත් ඒ වීඩියෝ එකක පවා අපිට මේ තවදුරටත් නිකන් අවස්ථාව රූගත කරලා දාලා හරියන්නේ නැහැ. දැන් අපිට ඕන ස්ටෝරි ටෙලිං එක කතාවක් කියන්න ඕන. එයාට තමයි වැඩිපුර ඉල්ලුමක් තියෙන්නේ. එතකොට මේ වගේ අනේක විද මේ දේවල් තියෙනවා. තවදුරටත් YouTube කෙනෙක් වෙන්න පුළුවන්. එයාට තාක්ෂණයෙන් දීලා තියෙන අපිට ඇත්තටම කියන්න බෑ මෙච්චරයි ප්‍රමාණය කියලා ඊට වඩා සෑහෙන ප්‍රමාණයක් ඉදිරියටත් විවෘත වෙන්න નિયમિતයි. එතකොට මෙන්න මේ පැත්තට යන්න අවශ්‍ය වෙන මූලික දෙයක් තමයි මම හිතන්නේ ස්ටෝරි ටෙලිං මේ ඇබිලිටි එක කියන්නේ. කොහොමද අපි රූපයෙන් කතාවක් කියන්නේ? කොහොමද මගේ අත්දැකීම මම මේ රූගත කිරීමක් කරා ඉදිරිපත් කරන්නේ? එතකොට මෙන්න මේක ඉගෙන ගන්න තියෙන හොඳම chance එකක් තමයි තමන්ගේ මොබයිල් ෆෝන් එකෙන් හරි ෆිල්ම් එකක් ක්‍රියේට් කරන්නේ. ෂෝට් ෆිල්ම් එක තමයි හොඳම දේ. මම දැකපු විදිහට විනාඩි 5ක විතර කාලයක් තමයි මේ පාසල් ළමුන්ගේ මේ ඩියුරේෂන් එක දෙන්නේ. ඔව් විනාඩි 5ක වගේ කාලයක් පාසල් ළමුන්ට මේ තරුණ 19න් පස්සේ මේ අයට විනාඩි 20ක් දක්වා කාලයක් තියෙනවා. ඒතකොට අර විනාඩි 5ක කාලයක් ඇතුළත තමන්ගේ කතාව කියන්නේ කියන එක කොහොමද කියන එක පුහුණුවක්. එතකොට ඒකල යාළුවොත් එක්ක එකතු වෙයි යාළුවන්ට රඟපාන්න කියයි ගොඩක් වෙලාවට ගෙවල් වල අම්මලා තාත්තලා මාමලා තමයි චරිතවලට ගන්න වෙන්නේ. මෙන්න මේ පුහුණුව අනිවාර්යෙන් අවශ්‍යයි. සිනමාකරුවෙක් තමන්ගේ අතේ පයේ වටේ පිටේ ඉන්න මිනිසුත් එක්ක තමන්ගේ චිත්‍රපටයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක ඒක තමයි මම හිතන්නේ ෆිල්ම් හදන එකේ තියෙන ලස්සනම එක්ස්පීරියන්ස් එක. අපි පස්සේ ගිහිල්ලා මහා සිනමාවක් හදන්න පුළුවන්. හැබැයි අර එක්ස්පීරියන්ස් එකේ තියෙන වටිනකම සහ ඒ දැනෙච්ච හැඟීම අපිට අර ලොකු සිනමාවෙදී නොදැනෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ මොහොත විවෘත කරලා විවෘත වෙනවා කියලා මට හිතෙනවා. මේක හරහා මම වැදගත්ම දෙයක් විදිහට දකින්නේ තාක්ෂණයේ ආපහු ඉස්කෝල වලට ගෙනියන්න මේකෙන් ලොකු උදව්වක් වෙනවා. මොකද රජයෙන් කියනවා නම් රජේ පෙනී ඉන්නවා නම් ළමයින්ට සිනමාව කරන්න ඉදිරිපත් වෙන්න ඕන ඒ අවස්ථාව දෙන්න ඕන කියලා. ඒ කියන්නේ තාක්ෂණයේ පිළිගැනීම කියන එක. මොබයිල් ෆෝන් එක පිළිගැනීම කියන එක එඩිටින් සුවිට් එකක් නැත්නම් අපිට තියෙන එඩිටින් ටේබල් එක වැඩ කරන එක ඒවා පිළිගන්නවා කියන එක. තොර ළමයින්ට ඉස්තටික් එක సౌందర్యයක් තියෙනවා කියලා පිළිගන්නවා කියන එක. තොර මෙන්න මේ දේවල් පාසල් අධ්‍යාපනයට ලොකු වැදගත්කමක් එකතු කරයි කියලා මම හිතනවා. ඔව් අපි කතා බහ කරමින් ඉන්නේ ජාතික යෞවන චිත්‍රපට උළෙල පිළිබඳව. අපි මේ ගැන තවදුරටත් ඔබව දැනුවත් කරන්නට සූදානම් කෙටි විරාමයකින් පස්සේ.
ජාතික යෞවන චිත්‍රපට උළෙල පිළිබඳවයි අපි කතා බහ කරමින් හිටියේ මහේල මහත්මයාගෙන් මට දැනගන්න තියෙන ඔබ කලින් සඳහන් කරා කෙටේ චිත්‍රපට ඔබ කරන නිසාවෙන් ඔබට ඒගෙන අත්දැකීමක් තියෙනවා කියන එක කොහොමද මේ අත්දැකීම එක්ක මේ සම්බන්ධව මේ වැඩකාර මේ රාජකාරියේදී ඔබට ඒ උදව්වක් වෙන්නේ ඇත්තටම මේ වැඩේට මම සම්බන්ධ වෙන්නේ මගේ කෙටේ චිත්‍රපටයක් කරහා එකත් ටිකක් අහඹකාරකයක් මම 2021 අවුරුද්දේ ෂෝට් ෆිල්ම් එකක් කරනවා ස්නේහ කියලා මේ චිත්‍රපටය කොහොම හරි අහම්බෙන් බලන්න තියෙනවා වර්තමාන ජනාධිපතිතුමා බලන්න ලැබිලා තියෙනවා ඊට පස්සේ ඔහු එක ගැන කීප වතාවක සඳහන් කරලා තිබ්බා විවිධ තැන්වලදී අවසානයේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මට කැඳවීමක් ඇවිල්ලා කියනවා මෙහෙම ප්‍රොජෙක්ට් එකක් තියෙනවා බාර ගන්න කැමතිද කියලා. අතරම අපි අවුරුදු මම අවුරුදු 5 6 ක ඉඳලා අපි චිත්‍රපට ගැන කතා කරනවා විත් ඇංගලදී ලියනවා අපිට අපි ලියනවා ලංකාවේ ලොකු අඩුවක් තියෙනවා කියලා චිත්‍රපටි කරුවන්ගේ කතාවල ඊට පස්සේ අපි මේ දවස්වල මලයාලම් සිනමාව පිටිපස්සේ දුවනවා අපිට නැති සිනමාව අපි හෙන් හොයනවා. ඉතින් මේවා ගැන අපි කතා කරනවා. එතකොට මට මේ වැඩේ ගැන කියද්දී ඔළුවට ආපු පළවෙනි දේ තමයි මේක තමයි গোল্ডන් ඔපචුනිටි එක මගේ තියෙනවා නම් යම් අදහසක් ඒ අදහස ක්‍රියාත්මක කරන්න ඒ අදහස ක්‍රියාත්මක කරලා ගොඩාක් ස්ටෝරි ටෙලර්ස්ලා කතා කියන්න අඳුන ගන්න සහ උන්ට උදව් කරන්න උන්ට ගයිඩ් වුණු ගයිඩ් කරන්න. ඉතින් ඒත් එක්ක තමයි අපි මේ වැඩේ බාරගන්නේ. අර ආ ප්‍රශ්නෙට ආයිතාවොත් කෙටි චිත්‍රපට හදනවා කියන එක මං හිතන්නේ අමාරුයි දීර්ඝ චිත්‍රපටයක් හදනවට වඩා. ඒකට හේතුව කෙටි චිත්‍රපටයක් නවකෙක් හදනවා කියන්නේ ඔහු පටන් ගන්න එතනින්. ඔහුට සිද්ධ වෙනවා හැම දෙයක්ම මුලින් ඉඳලා ඉගෙන ගන්න. ඔහුට සිද්ධ වෙනවා කණ්ඩායමක් හදා ගන්න. ඔහුට ලොකු නළුවන් නිලියන් අප්‍රෝච් කරන්න අමාරුයි. ඔහුට සිද්ධ වෙනවා අර චින්තනායක වගේ ගෙදරි නම්ම තාත්ත වෙන්න පුළුවන්, නංගි මල්ලි වෙන්න පුළුවන්, යාළුවෝ වෙන්න පුළුවන්, ඔවුන්ව කතා කරගන්න. ඔවුන්ට ප්‍රොඩක්ෂන් මැනේජර්ස්ලා නැහැ. ඔවුන්ට ආර්ට් ඩිරෙක්ටර්ස්ලා නැහැ. හැම දෙයක්ම කරන්නේ ඔවුන්. කැමරාස් නැහැ. එතකොට ඔවුන් යාළුවෙක්ව ගන්නවා. හා කියනවා ඔයා කැමරා අධ්‍යක්ෂක. එක්ක තමන්ගේ ෆෝන් එක ගන්නවා. මෙහෙමයි එයාලා වැඩ කරන්නේ. එතකොට ඒක හරි අමාරු වැඩක් සහ ඒ වගේම හරි ෆන් වැඩක්. ඒක පැත්තකින් ගත්තම. ඉතින් මේ චිත්‍රපටය හදන පිස්සුව ලංකාවේ අපිට දකින්න ලැබෙන්නේ අඩුවෙන්. චින්තනය මේ ළඟදී ආවා මේ ස්පිල්බර්ග්ගේ මූවි එකක් අලුත්. ඒකේ ස්පිල්බර්ග්ගේ ජීවිතේ කොටසක් කියලාත් කියනවා. ඔහුන් පෙන්නනවා මේ 1950 ගණන්වලදී ඇමරිකාවේ ළමයින්ට චිත්‍රපටි හදන්න තිබ්බ උනන්දුව. ඒ දවස්වල හේතින ප්‍රශ්නේ තමයි දැන් අපිට තියෙන්නේ මේ වෘත්තීය භාවයක් නැහැ. එතකොට මේ ස්පිල්බර්ග්ගේ තාත්තා කියලා හිතන පුද්ගලයා ඔහුට කියනවා වාවක හොබි එකක් විදියට නේද කරන්නේ කියලා. ඒ ප්‍රශ්නේ තමයි අපිට දැන් තියෙන්නේ. ඔවුන්ට ඒ කාලේ තිබ්බ ප්‍රශ්නේ. ඉතින් ඔය ප්‍රශ්න ඔක්කොම අස්සේ තමයි ළමයි කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ නවකයෝ. ඉතින් ඔය ප්‍රශ්න ටික අපි දන්නවා සහ අපි බලනවා මේ වැඩේ ඇතුලේ ඒ හැම ප්‍රශ්නයකටම උත්තර හොයන්න අපිට බැරි වුණත් අපිට පුළුවන් සීමාව ඉදගෙන පුළුවන් ප්‍රශ්නවලට උත්තර හොයන්න එයාට උදව් කරන්න අපි බැඳිලා ඉන්නවා කියලා මට හිතෙනවා. චින්තන මහත්මයා මේ සිනමා කරුවෙක් කියලා අදහස් කරන්නේ මොන වගේ කෙනෙක්ද? දෙලගල්ලන ප්‍රශ්නයක්. සිනමා කරුවෙක් කියන එකේ ප්‍රධාන අදහස විදිහට මම තේරුම් ගන්නේ සිනමාවෙන් තමන්ගේ ප්‍රකාශනය කරන්න පෙළඹෙන කෙනෙක්. අපි එයා කතාව පොතක ලිව්වොත් එහෙම අපි අර නවකතා කරුවෙක් කෙටි කතා කරුවෙක් කියලා කියනවා. එයාගේ මාධ්‍ය විදිහට එයා තිරය තෝරගත්තොත් එම් පුළුල් තිරයක තෝරගත්තොත් අපි සිනමාව කියලා කියනවා. දැන් ඕකේ තත්ත්වෙ පොඩ්ඩක් එහෙට මෙහෙට වෙමින් තියෙන්නේ. මොකද දැන් තිරය Netflix එක දක්වා එනවා. එතකොට අපි TV එකේ ඒක බලනවා. ඒකත් සිනමාවද නැද්ද කියලා අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙලා තියෙනවා. TV series වලට අවිල්ල තියෙනවා වෙනම කාර්තුවක්. ඒ කියන්නේ වැඩිපුර ආකර්ෂණයක් ඒ පැත්තට යනවා. එතකොට මේක නිසා සිනමාව එන්න එන්න පරිණාමය වෙන විෂයක් විදිහට තමයි යන්නේ. කියන්නේ අපි පරණ සිනමාව කියලා හඳුනගත්ත දේ තවදුරටත් පවතින්නේ නැහැ. ඒ වෙනුවට මම පිළිගන්න කැමති දෙයක් තමයි සිනමාවන් ගොඩාක් තියෙනවා. කියන්නේ මහේලගේ සිනමාව නෙමෙයි මගේ සිනමාව. සව විකල්ප සිනමා කරුවෙක්ගේ සිනමාව වෙනම එකක්. එතකොට ඒ සිනමාවට අනුව ඒක පෙන්වන තැන වෙනස් වෙන්නත් පුළුවන්.
එක හෝල් එකක වෙන්න පුළුවන් ඒක නැත්තම් මොබයිල් ෆෝන් එකක වෙන්න පුළුවන් ටීවී එකේ වෙන්න පුළුවන් අපිට ඒක වෙනස් වෙන්නත් පුළුවන් ඉතින් සිනමාව කියන එක එකක් විදිහට නිකන් ගල් ගැහිච්ච එකක් විදිහට බලනවා වෙනුවට සිනමාව වෙනස් වෙනවා සිනමාව කියන්නේ තාක්ෂණයෙන් හැදිලා තියලා තියෙන දියුණුවතම මාධ්‍ය ඒ කියන්නේ අපි අනිත් හැම ආට් එකක්ම ගත්තොත් සිනමාවට වඩා පරණයි මේක ඊටාම තාක්ෂණයෙන් දියුණු වෙන්න වැඩි වෙන්න එන දැන් අපි 3D සිනමාව රස විඳිනවා තව දුරටත් සංවේදනයන් වැඩි කරන්න පුළුවන් විදි කල්පනා කරනවා එතකොට මේක එන්න එන්න ඩෙවලොප් වෙන දෙයක් මේක එන්න එන්න නූතන වෙන විෂය ඒක නිසා අපිට සිනමාව යනු මේකයි කියලා අපි මේ මොහොතේ මෙතනදි කියන දේ තව මොහොතකින් වෙනස් වෙන්න පුළුවන් ඒ විවිධත්වය බාර ගන්න පුළුවන් වීමම තමයි සිනමා කරුවෙක් වෙන එකේ වටිනකම දැන් ඔබතුමා සඳහන් කරා තාක්ෂණය කියන දේ දැන් ලංකාවේ කෙනෙක්ට කියන ගුණ අපිට එච්චර තාක්ෂණයක් නැහැ ඒක ගැටලුවක් නෙමෙයි නේද සිනමා කරුවෙක් වෙන්න අපිට ගැටලුව ඇත්තටම තාක්ෂණය අපිට ගැටලුවක් නැහැ හේතුව තාක්ෂණය දිනු වෙනවා කියලා කියන්නේ අර අපි කියන නිකන් ඊටාම උසස් තාක්ෂණික දේවල් මෙවලම් නිර්මාණය වීම කියන එක නෙමෙයි තාක්ෂණයක් දිනු වෙනවා කියලා කියන්නේ තාක්ෂණය කොයිතරම් මිනිසුන්ගේ අතටපත් වෙනවද කියන එක කොයිතරම් සාමාන්‍ය මිනිහගේ අතට තාක්ෂණය එනවද කියන එක තමයි තාක්ෂණය දිනුව තියෙන ප්‍රධානම කෑල්ල මේ දිනුව අත්‍යවශ්‍ය වෙන්නේ තාක්ෂණය මේ සාමාන්‍ය මිනිස්සයාගේ අපිට දැන් තියෙන අපිට ඕන කෙනෙක්ගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එකක් ඒකේ කැමරාවක් තියෙනවා ඒකේ ඇප් එක ඇප්ස් තියෙනවා ඒක පාවිච්චි කරන්න පුළුවන් ස්මාර්ට් ෆෝන්ස් තමයි අපි පාවිච්චි කරන්නේ එතකොට මේ ගන්නට આવහම එකෙන් සමාජයේ පරිණාමය වෙනවා හැම කෙනාගේ මතට තාක්ෂණයක් එනවා කියලා කියන්නේ ඒ තාක්ෂණය විසින් අනිවාර්යයෙන්ම සමාජයේ පරිවර්තනයකට ලක් කරන උදාහරණයක් විදියට පරිගණකය මුලින් පරිගණකය එනකොටත් මිනිස්සු විරුද්ධ වුණා හොඳටම අම්මෝ රස්සා නැති වෙනවා මේක වෙනවා ගේම් ගගහ මේ අම්මලා ඒ දවස්වල ගේම් ගහන්න දෙන්නෙත් නැහැ ළමයින්ට ගේම් ගහලා මූ ඉස්කෝලේ විභාග පාස් වෙන්නේ නැහැ ඒක නමුත් දැන් අපි දන්නවා ගේම කෙනෙකුට කොච්චර වැටුපක් හොයාගන්න පුළුවන්ද කොච්චර මේ ආදායමක් ලබා ගන්න පුළුවන්ද गेमिंग स्ट्रीम कर तमंगे कमेंट्स दीदी एवं स्ट्रीम कर लीवत्न मिनुस को एक मे अम्मलदात बेलवत्ते मंगित गमनक लमेटे लम इधन अम्मलट वड इंको देखो दंग कथा कर परंपरा डिजिटल परंपरा विधियर समाज जाल मध्यान एक्को यूट्यूब बलनवा फेसबुक बलनवा इंस्टाग्राम बलवा टिकटॉक करवा मेवा एकोलंगे धनुम सह एक लोके दकीन प्रमाणे मंगिता मे අපි දකින්න ප්‍රමාණයට වඩා සෑහෙන විශාලයි. එතකොට ඒ අවස්ථාව දැන් ළමයෙක්ගෙන් අහලා අහනවා මිසක් ඔයා මොකද්ද කරන්න කැමති? ඔයා දන්නවද ඒකෙන් කොහොමද යන්නේ කියලා? අපි උපදෙස් දෙන්න ගියොත් මං හිතන්නේ අපි ටිකක් මොඩ පාට් එකක් අරගෙන මේ මහල් මාත්මයා දැන් සිනමාව ගැන ඇල්මක් අපි නිකන් කිව්වොත් උණක් තියන අය දරුවෙක් වෙන්න පුළුවන්, තරුණ ප්‍රජාව වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් යන්න ඕනේ මොන මාර්ගයකද? යාලට තියනවද මෙන්න මෙතනින් ඔයා මේ පාත් එක ගන්න, මෙතනින් මෙහෙම යන්නට පුළුවන්. නැත්නම් අර හරියට ගුරුහරුකමක් නැතුව යන්න ගියොත් දන්නේ නෑ යන්න ඕනේ කොයි විදියටද කියන එක. කොහොමද මේක යාලට සකස ගන්න පුළුවන් වෙන්නේ? අර තින්දනයි කියුවාගේ මම හිතන්නේ අර කවුරු හරි ඉඳගෙන කෝටකින් ගහ යන පාර පෙන්නනවා නම් ඒක හරියන වැඩක් නෙමෙයි. එතකොට සිනමාව කියන්නේ මං හිතන්නේ ගොඩාක්ම දුරට තමන් ඉගෙන ගන්න දෙයක් තනියම. හැබැයි ඊට අමතරව මම විශ්වාස කරනවා අපිට හොඳ සිනමා අධ්‍යාපනය දෙන්න තැන් ටිකක් තිබ්බනම් මීට වඩා හොඳයි කියලා රටක් විදියට. මොකද අපේ අද තියෙන තැන් ගත්තොත් අධ්‍යාපනය ලබා දෙන සිනමා අධ්‍යාපනය ලබා දෙන්න ගොඩක් අප්ඩේටඩ් නැහැ. එතකොට අර චින්තනය කිව්වාගේ සිනමාව කියන්නේ හැමතිස්සෙම අප්ඩේට් වෙන දෙයක්. එතකොට මේ අප්ඩේට් වීම නැතිවීමම කියන්නේ එතන තියෙන වැලිඩිටි එක නැති වෙලා යනවා. ඉතින් මම හිතනවා රටක් විදිහට අපිට හොඳ අප්ඩේටඩ් සිනමා අධ්‍යාපනය ලබා දෙන ආයතනයක් දෙකක් තිබ්බනම් ඉතාමත් වටිනවා අපේ ළමයින්ට සිනමාව ඉගෙන ගන්න. ඒ වගේම මම අනිත් පැත්තෙන් විශ්වාස කරන දේ තමයි ඒක තිබ්බත් නැතත් සිනමාව කියන්නේ තනියම ඉගෙනගෙන ඒ කියන්නේ අර තමන් සිනමාකරුවෙක් වෙනවා නම් තමන්ට තියෙන ඕන අනන්‍යතාවයක්. ඒ අනන්‍යතාවය හදාගන්නේ තනියම. ඒක කාගේ හරි චිත්‍රපටයක් බලලා වෙන්න පුළුවන්, මොකරි ටියුටෝරියල් එකක් බලලා වෙන්න පුළුවන්. හැබැයි ප්‍රකාශනය තමන්ගේ. යන කතාව තමන්ගේ. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා සිනමාකරුවන් වෙන කවුරු කැමති නම් අර රිස්ක් එක අරගෙන අවදානම අරගෙන ඒ ගමන තමන්ම යන්න ඕන. යනකොට අනිවාර්යෙන් වරදින්න පුළුවන්, වැටෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්, නැතරම නැති වෙන්න පුළුවන්. නමුත් ඒ අවදානම ගැනීම තමයි ආරම්භය. සහ මම හිතනවා දැන් අපේ අර කතා කරා වගේ තාක්ෂණිකව දේවල් ඉස්සරහට යද්දී ක්‍රියේටිව් අයට, නිර්මාණශීලීත්වය තියෙන අයට යම් කිසි දේවල් ටිකක් ඉතුරු වෙනවා.
අන්න ඉතුරු වෙන ටික අපිට හොයාගන්න පුළුවන් වෙවි මේ සිනමාකරුවන්ට අනාගතයේදී දැන්ම වැඩ පටන් අරගෙන අවදානම අරගෙන වැඩ කරගෙන ගියොත් ඉස්සරහට දැන් මේ වැඩසටහනේ මට අහන්නට හිතුණා කොන්දේසි තියෙනවද කොහොමද රීති කොන්දේසි කියන්නේ මමත් මේක අනවුන්ස් කරපු ගමන් ගොඩක් අය අහපු දෙයක් තමයි අපිට මෙන්න මේ දර්ශන අපේ චිත්‍රපටේ අඩංගු කරන්න බැරිද දුම්බොන දර්ශන චිත්‍රපටේ තියෙන බැරිද සිපගන දර්ශන චිත්‍රපටේ තියෙන බැරිද එහෙම කිසිම කොන්දේසියක් මේක ඇතුලේ නැහැ මේක ඇතුලේ තියෙන්නේ කොන්දේසි දෙකයි ඒක තමයි පාසල් අංශයට පුළුවන් මිනිත්තු 4ට වැඩි මිනිත්තු 10ට අඩු චිත්‍රපටයක් කරන්න එතකොට විවෘත අංශයට ඒ කියන්නේ අවුරුදු 18ත් 27ත් අතර අයට පුළුවන් විනාඩි 5ට වැඩි විනාඩි 20ට අඩු චිත්‍රපටයක් කරන්න. ඒ චිත්‍රපටය ඇනිමේෂන් එකක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ලයිව් ඇක්ෂන් එකක් වෙන්නත් පුළුවන්. ඒ ඇරෙන්න වෙන කිසිම කොන්දේසියක් මේක ඇතුළේ නැහැ. මම හිතන්නේ ඒක හරි වටිනවා මේ ඒ පියවර අපිට ගන්න පුළුවන්කම ලැබීම සහ ඒකට කිසිම අවහිරයක් බාධාවක් නොවීම මම හිතන්නේ ඒක හරි වටිනවා මොකද අපේ අලුත් කතා කියනකොට කවුරු හරි අපි කියලා දැන් ඔයාලා ඔයාලගේ අලුත් කතා එවන්න හැබැයි මේක එපා කියලා කියනවනම් අලුත් කතා කියලා පරණ කොන්දේසි ටික දානවා නනේ නම් වැඩක් නැහැ දැන් මේක ඇතුලේ කොහොමද අන්තර්ජාලය හරහා එවන්න හැකියාවක් තියෙනවද චිත්‍රපට ඔව් අපේ වෙබ් අඩවිය අපි ඉස්සරහට දැනුම් දෙනවා ඒ හරහා අපිට රිජුම් චිත්‍රපටය වෙන පුරවනාලේ කඩින් කිව්වාගේ ඒ වගේම ෆිල්ම් ෆ්‍රීවේ කියලා සාමාන්‍ය සිනමාව කරන අය දන්න වෙබ් අඩවියක් තියෙනවා ඒක හරහා තේවන්න පුළුවන් අපි ඒක දැම්මෙම ළමයින් ඒකට පුරුදු කරන්න ඒකට ෆිල්ම් එකක් අප්ලෝඩ් කරාම යාට පුළුවන් ලෝකේ හතර දිබ්බාගේම තියෙන ෆිල්ම් ෆෙස්ටිවල් වලට සමගි චිත්‍රපටය දාන්න එක ක්ලික් එකකින් දාන්න පුළුවන් ඉතින් ඒ අරෙන්න කොළඹවට නම් ෆිසිකලි අපිට ගෙනල්ලා බාර දෙන්න පුළුවන් චිත්‍රපටය ඒ අරෙන්න ඒ ඔක්කොම ක්‍රම වලින් බැරි නම් අපිට අර නම්බර් එකට කතා කරොත් එහෙම නැත්නම් අපේ වෙබ්සයිට් එකට හරි Facebook එකට හරි අපිට මැසේජ් එකක් දාලා කිව්වොත් මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා අපිට චිත්‍රපටය දෙන්න අමාරුකමක් තියෙනවා අපි මෙන්න මෙහෙ ඉන්නේ අපිට එහෙම ගෙනල්ලා බාර දෙන්නත් බෑ කියලා ප්‍රශ්නයක් ආවොත් අපි ඒකටත් මොකක් හරි පියවරක් යොදනවා ඒක අනිවාර්යෙන් අපි ගන්නවා चिंतन महात्म्य गुडक तरुण प्रजावत गवसेन के मे सिनेमा वगैन अलग अलम अलगे उन्न कोई वगेद दंतीन दंग इन तरुण प्रजाव मंगिता दंग अतम इन्न तरुण प्रजाव के रोंग जनरेशन मे यंग जनरेशन एकोलो मे सिनेमा कुहम दिता मुकोदेकोलो वैडीपुर असोसियेट कर मीडिया सिनेमा संबंध देखें यूट्यूब बलुआ तरफ क्यों आगे वीडियो बेस तम एक इगन गाते वैंगल वैडीपुर अध्यापन ट्यूटोरियल हेम मे एकोल अंत सिनेमा संबंध तीन मूलिक वेट हेम एक दी मेक विषय मेहमा मेहमा की अंदर हे भाई कैमरा कतट गो मेकोहमद शोटे कपेनोन पिरीदेनोन वगे देवा मंगिता दंगर निका कथा स्वाभाविको कथा करना पुडक एंगट गीय गति कुलंगे पेन सहायक दैंग ट्रेंड विधि दीगन एतम गेम एत कथावतम सिनेमा संबंधी आदाय उत्पादने आर्थिक पत्यन अवस्था वेडी एक अभी हट बलवत्म अपनी चित्रपट अरु एक वेमी कीलयानत मेक संबंधी कलाप क्वच्चर कलाप्यान प्रमाण विवृत कील बलवत्म सहन प्रमाण उदाहरण गो कौर हटके टेलीपीटपात लिया गो दिन टेलीपीटपात हटके क्वच्चर इतना क्वच्चर गेवी मकल तो टेलीपीटपात लिया मिनसू नैतु टेली मे 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 टेलीनाट्य मे अद्यक्ष अविदीन मे पीटपात हटके हो रे ඉතින් ඒ වගේ ලොකු ඉල්ලුමක් තියෙනවා ඒවා දැන් ටීවී එකට අමතරව ටීවී එකේ යන දේ YouTube එකෙත් යනවා එහෙම මෙහෙම ගිහිල්ලා ඒක පැතිරෙන ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා සහ අපි ගත්තොත් එමේ කූඹියෝ වගේ ටෙලිනාට එක එක ජනප්‍රිය වෙලා ඒ අධ්‍යක්ෂකවරයා ඊළඟ තමන්ගේ චිත්‍රපටය නිර්මාණය කරනවා මොකද අර ජනප්‍රියතාවයේ පාදක වෙනවා එයාට චිත්‍රපටයක් හදන්න ඉතින් ඒක මම හිතන්නේ සිනමාව කියන්නේ විශාල අවස්ථා ප්‍රමාණයක් තියෙන එක ආර්ථික පැත්තෙන් විශාල හැකියාවල් නැත්තම් අර අපි කිසලක වගේ මේක රස්සාවක්ද රස්සාවක් විදිහට මේක හැදෙන්නේ නැද්ද වගේ කතන්දර තවදුරටත් වැලිඩ් නැහැ. ඇත්තටම අපි අහන්න ඕන දේ ප්‍රශ්නේ තමයි රස්සාව තවදුරටත් වැලිඩ්ද කියන්නේ. රස්සාවක් ඕනේද? ඒ කියන්නේ කවුරු හරි එනකොට මේ පැය 8 මෙන්න 8 5 රස්සාවක් තියෙනවා මේකට මෙච්චර ගාණක් ගෙවනවා කියලා මේක මේ වහල්කම තවදුරට වලංගුද?
කියන එක තමයි මම හිතන්නේ ඊළඟ પરම්පරාවේ ප්‍රශ්න. ඒක රාමුවකට කොටු වෙන්න ඕනේද කියන එක. ඔව් දැන් අපි වෙන සිනමාවට සම්බන්ධ නැති වෙන රැකියාවල වුණත් අලුත් තරුණයෙකු ගත්තාම මේ තරුණයා එකඟ වෙන්නේ නැහැ. මේ අපි කියන කාල පරාසයන් වල මේ විදිහට වැඩ කරන්න. එයාට තියෙනවා එයාගේ මම මේ වැඩේ කරන්නම් මේ වෙලාවට මට මෙච්චරක් දෙන්න මට ඕනේ නැහැ වාගේ ඔය විස්රාම වැටුපයි අරකයි මේකයි මන් නාක් වෙනකන් ඉඳලා මෙතන ඒ වගේ ප්‍රශ්න නැහැ ඒගොල්ලන්. ඒක තමයි પરම්පරාව අලුත් වෙනවා කියලා කියන්නේ. ඉතින් මං හිතන්නේ සිනමාව කියන එක ඒ තරුණ પરම්පරාවට ඉබේටම එන දෙයක්. මොකද මොබයිල් ෆෝන් එක අතේ තියෙනවා කියලා කියන්නේ ඒගොල්ලන්ගේ අතේ නිතරම කැමරාවක් තියෙනවා. මේ කැමරාව අරගෙන අර අපි දකිනවානේ TikTok වල වයසක අම්මලා පවා දැන් එක එක ඒවා කපලා මේවා කරනවා. හොඳයි එඩිටින් ඒ දේවල් ගැන ඒගොල්ලෝ දැනගන්නවා. तरुण प्रजावगेन कथा करोपुनी तरुण आय मे जनरेशन कलहकारी कलबलकारी कथा गुडा दुरट कियवेनो कलाव निसा मे सिनेमा निसा पिटोंगे मतवादे उनगे हसरीम वेनस्करान पुलुवांद उन संवेदीकरान पुलुवांद මේ ජෙනරේෂන් එක කලාකාරී කියන එක නම් මම පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ අපි පහුගිය ජෙනරේෂන් වල වැඩ දැකලා තියෙන ඉතිහාසවල මේ ඒ කියන්නේ මොන ජෙනරේෂන් එක පහුගිය කියලා. නෑ රජකාලේ ඉඳන්ම ජෙනරේෂන් එක තමයි ඒ ජෙනරේෂන් අපි දැකලා තියෙනවනේ. නැත්නම් අහිත මේ චින්තන අයියට කිව්වද මේ ඒ පැත්ත කියලා. ඒ කාලේ බැලුවම එහෙමයි. අනිවාර්යෙන්ම කියනවා අපේ ජෙනරේෂන් එක ඊට කලින් ජෙනරේෂන් කොයි ජෙනරේෂන් එකක් එක්කෝ ඉදිරියට ඉන්න අයට හරි වත්මන් ඉන්න අයට හරි බනිනවා නැත්නම් පරණ අයට බනිනවා එහෙම නෙනේ ඔව් එක්කෝ පස්සට බනිනවා නැත්නම් ඉස්සරහට බනිනවා ඕක නේ කරන්නේ හැබැයි ඒ හැම પરම්පරාවක්ම එකම දේ තමයි කරලා තියෙන්නේ ඔව් අර කාලයක් යනකොට බැනුම් අහනවා ඔව් අර ප්‍රශ්නෙට මේ මම හිතන්නේ ඇත්තටම ඒක දැන් සිනමාව සම්බන්ධව මගේ අත්දැකීම ගත්තොත් ඒක ඇත්තටම එහෙම වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සිනමාව කියන්නේ සිනමා කරුවෙක් වෙනවා කියන්නේ මම හිතන්නේ ෂෝට් ෆිල්ම් එකක් හරි කරනවා කියන්නේ ඉවසීම හොඳටම ප්‍රගුණ කරන මේ කරන්න පුළුවන් දෙයක්. චින්තනය ඒක හොඳටම දන්නවා ඇති. එතකොට සාමාන්‍යයෙන් අපිට චිත්‍රපටිකරණය ඇතුලේ එන ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මේ ප්‍රශ්න වලට මූණ දෙන්නේ කොහමද? ඊට පස්සේ ඩිරෙක්ටර් කෙනෙක් නම් ඊට පස්සේ එහෙම නැත්නම් මොකක් හරි ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් කෙනෙක් නම් ඒ තමන්ගේ කණ්ඩායම කොහොමද පාලනය කරන්නේ? ඒතර නායකත්ව ගුණාංග. මේ වගේ ගොඩාක් පැති වලට ෆිල්ම් කරන, කියන්නේ ෆිල්ම් එක ක්‍රූ එකක් හෑන්ඩල් කරනවා කියන්නේ ලොකු වැඩක්, ලොකු ව්‍යායාමයක්. ඒ ව්‍යායාමයතුලේ ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්න ලැබෙනවා. සහ මම හිතනවා දැනටමත් ගොඩාක් එහෙම කරන අය ඉන්නවා අපේ තරුණ පරම්පරාවේ අපේ ජෙනරේෂන් එකේ අය. ඉතින් මම හිතනවා මේ වැඩේ ඇතුළේ අපිට තව ගොඩාක් අය හදා ගන්න පුළුවන් වේවි. සහ ඒක හෙට වෙන එකක් නැහැ, ඒක අනිද්දා වෙන එකක් නැහැ. චිත්‍රපටි කරලා අපිට බාර දුන්නම මේ අවුරුද්දේ අන්තිමට වෙන එකකුත් නැහැ. හැබැයි තව අපිට අවුරුදු 5කට විතර ඉස්සරහට අපි බැලුවොත් අද මේ කරන දේ ඉස්සරහට වටිනාකමක් තියෙනවා කියලා මට හිතෙනවා. සහ අපිට ඒ වටිනාකම දකින්න පුළුවන් වේවි ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ. චේන්ද්‍ර මහත්මයා මේ අද බලන් ඉන්න අයට අපි වහන් ඉන්න අයත් ඇති ඒ හැමෝටම කියන්න තියෙන්නේ මොකක්ද? මේ වැඩසටහන ගැන විතරක් නෙමෙයි සිනමාවේ අද තත්ත්වයේ ඉස්සරහට අනාගතේ කොහොමද හදාගන්නේ අපි කෙටියෙන් කියමු. ඔව් නෑ ඔක ඇත්තටම වැදගත් කාරණයක් තමයි. ඇයි ෆෙස්ටිවල් එකක් ලංකාවට ඕන කියන එක. ඒක පැත්තකින් ඉස්කෝලේ යන ළමයිනුත් අනිත් තරුණියොත් චිත්‍රපටි හදලා දානවා. ඒක එක එක කොටසක් ඒක. හැබැයි ෆෙස්ටිවල් එකකදී අපි අනිවාර්යෙන් පිට රටවල් වල, ඒ කියන්නේ ලෝකේ කලාපේ රටවල් වෙන්න පුළුවන්, නැත්නම් යුරෝපියානු රටවල් වෙන්න පුළුවන්, මේ රටවල් වල සම්බන්ධ කර ගැනීමකුත් සිද්ධ වෙනවා. වැදගත්ම කාරණේ තමයි දැන් අපි චිත්‍රපටයක් හදලා ඒක අපි ෆෙස්ටිවල් එකකට අරගෙන ගියොත් එහෙම ඒ ෆෙස්ටිවල් එක්ස්පීරියන්ස් එක හම්බෙන්නේ යන පුද්ගලයාට විතරයි. එයා ගිහිල්ලා යම් කිසි දෙයක් ඉගෙන ගන්නවා, එයා ඇවිල්ලා චිත්‍රපටයක් හැදුවොත් එහෙම ඒකෙන් යම් කිසි දෙයක් සිද්ධ වෙයි. හැබැයි එක පුද්ගලයෙක් මගින් තමයි ඒක සිද්ධ වෙන්නේ. නමුත් අපිට පුළුවන් වුණොත් ෆෙස්ටිවල් එකක් ලංකාවේ කරලා ඒ වෙන රටවල් වල තියෙන ටැලන්ට්ස් මෙහෙට ගෙන්නන්න එකපාර සෑහෙන පිරිසකට එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. අපි කිව්වොත් එම අනුරාග කාශ්‍යප හරි ඉන්දියාවේ ඉන්න තව අධ්‍යක්ෂවරයෙක් මෙහි ඇවිල්ලා වර්ක්ෂොප් එකක් කරත් ඒ වර්ක්ෂොප් එකෙන් ඉන්ස්පයර් වෙන ප්‍රමාණය සෑහෙන වැඩි. ඒකට අපි එක්කෙනෙක්ව වෙන රටක ෆෙස්ටිවල් එකක නියෝජනය වගේ නෙමෙයි, ඒ වගේ සිය ගුණයක් විතර ප්‍රතිඵලදායි දෙයක් තමයි ෆිල්ම් ෆෙස්ටිවල් එකක් ලංකාවේ වෙනවා කියලා කියන්නේ. එතකොට මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ චිත්‍රපටි හදලා ඒ චිත්‍රපටි වලට සම්මාන දෙනවා හරි මොනවා හරි වෙන දේ විතරක් නෙමෙයි ෆෙස්ටිවල් එකක් කියලා කියන්නේ.
එකට සාමාන්තරව පෙර මේ මේ මාස්ටර් ක්ලාසස් සිද්ධ වෙනවා වර්ක්ෂොප් සිද්ධ වෙනවා ඒ මදිවට වෙන රටවල් අපි අගය කරන චිත්‍රපටි ධාරාවන් ප්‍රදර්ශනය වෙන්න පටන් ගන්නවා මෙන්න මේවත් එක්ක ලොකු අර සිනමාව සම්බන්ධ ලොකු අවදිවීමක් සිද්ධ වෙනවා මේක අවශ්‍ය වෙන්නේ අය කියලා ගත්තොත් එහෙම අපි දන්නවා අපි දැන් කොවිඩ් වල ඉඳගෙන සිනමාව වැටිගෙන වැටිගෙන ඇවිල්ලා බංකොලොත් වෙන මට්ටමකට ඇවිල්ලා තිබුණේ හොඳ වෙලාවට මේ අවුරුද්දේ ටිකක් වැඩක් ගන්න පුළුවන් චිත්‍රපටි ටිකක් හෝල් වලට වැටුණා. ඒක අහම්බයක්. ඒක අහම්බයක් කියන්නේ මේ චිත්‍රපටි සෑහෙන කාලයක් ලතවිල ලතවි තිබිලා තමයි ඔය එන්නේ. මම කියන්නේ ගජමෑන් එහෙම මම දන්නේ අවුරුදු 11ක් විතර. 11ක් විතර පරණයි මම සෑහෙන කාලයකට කලින් බල්ලා තියෙන එක. එතකොට ඒ චිත්‍රපටි එන්නේ දැන්. ඊට අමතරව දැන් ගාඩි වගේ චිත්‍රපටි. ඒ අධ්‍යක්ෂකවරයා ප්‍රසන්න සෑහෙන කාලයක් බලාගෙන ඉඳලා නිදහස් කරා. බුලට් ප්‍රූෆ් චිල්ඩ්‍රන් කියන එක. දැන් මේ චිත්‍රපටි ටික ගත්තොත් එහෙනම් අපිට පොඩි සොලිඩ් හෝල් වලට මිනිස්සුන්ව ගේන්න පුළුවන් අනිත් පැත්තෙන් මම හිතන්නේ ඉගිල්ලෙන මාළුවෝ පෙන්නනවා තව මේ විවිධ රසයන් එක්ක ටිකක් හොඳ චිත්‍රපටි ටිකක් හරියට හෝල් වලට පාක් වුණා. එතකොට ඒක නිසා අපේ මිනිස්සු චිත්‍රපටි බලන්න යන ප්‍රවණතාවයක් තියෙනවා. නමුත් මේවා මේ තනි තනි මිනිස්සු අතර සොයන් රැකියා වගේ කරපු වැඩ. තමන්ගේ චිත්‍රපටිය හදනවා පරිප්පුව කාගෙන ඉඳලා ඉඳලා කොහොම හරි හෝල් එකේ පෙන්න ගන්න බලනවා දැන් මම එහෙම හොඳටම දන්නවා මගේ ෆිල්ම් එක පෙන්නේ කොවිඩ් කාලේ ෆිල්ම් එක බිම දිගේ ගියේ ඇදගෙන වගේ ගියා ඒ කියන්නේ ඒ වගේ මේ සිනමා සංස්කෘතියක් නිර්මාණය වෙලා තිබුණා නම් එහෙම අපි ගත්තොත් එහෙම මේ තමිල් සිනමාවේ ඒක තියෙනවා දෙමළ සිනමාවේ හෝල් එකකට ආවොත් එහෙම මිනිසු රෑ නිදි මරාගෙන ගිහිල්ලා ඒ ෆිල්ම් එක බලනවා ඒක නිකන් ඒගොල්ලන්ගේ චාරිත්‍රයක් එතකොට ඒ සංස්කෘතිය නිර්මාණය වෙලා නැහැ අපේ සිනමාවට මෙන්න මේ සංස්කෘතිය නිර්මාණය කරන්න දැන් සිද්ධ වෙලා තියෙන්නේ කොහොම හරි නාගරිකෝ මේ වගේ ෆෙස්ටිවල්ස් වෙන්න පුළුවන් කතිකාව වෙන්න පුළුවන් මේ දේවල් පටන් අරගෙන මේ සිනමාව ගැන අවදිවීමක් ඇති කරන්න ඕන. ඒකට අනිවාර්යෙන් ඉස්කෝලවල ළමයි දක්වා දැන් මෙච්චර කාල ඉස්කෝලවලට කරපු ඒක වෙන ජරා වැඩක් අපි පාසල් වලට සිනමාව කියලා කරපු වැඩේ. ඒ තමයි මොකක් හරි රජකතාවක් කරනවා රජකතාව ගිහිල්ලා අඩු ගානක ටිකට් වලට ඉස්කෝලේ ළමයින්ට පෙන්නනවා. එතකොට ඒකෙන් ඉස්කෝලේ ළමයි සිනමාව ඉගෙන ගන්නවා දෙයක් සිද්ධ වෙනවා නෙමෙයි අර ෆිල්ම් එක වැටෙන්නේ නැතුව තියාගන්න කීයක් හරි තව එකතු වෙනවා එච්චරයි ඒකේ තියෙන ලාභය මේ මේ අර මේ විදිහට නැතුව අපිට පුළුවන් වුණත් ෆෙස්ටිවල් එකක් විදිහට මේ සංස්කෘතිය යම් කිසි එක එක අවුරුද්දකින් සිද්ධ වෙන දෙයක් නෙමෙයි හැබැයි අපිට අවුරුදු කීපයක් එක දිගට කරගෙන යන්න යන ෆෙස්ටිවල් එකක් දිනු වෙනවා එතකොට ලෝකෙ අනිත් අඳුම ගානේ කලාපේ ඉන්න අනිත් රටවලුත් බලාපොරොත්තු වෙනවා මේ ෆෙස්ටිවල් එක මේ රටේ තියෙයි කියලා මෙන්න මේ විදිහට කරගන්න පුළුවන් වුණොත් මම හිතනවා අපිට අර හෝල් වැහෙන එක නැත්තම් මේ ලංකීය සිනමාව කියන එක කඩාගෙන වැටෙන එක චුට්ටක් හරි පරක්කු කරගන්න පුළුවන් කියලා. හරි. අවසාන වශයෙන් ආරාධනා කරන්න හැකියාවක් තියෙනවා දරුවන්ට තරුණ ප්‍රජාවට කෙටියෙන් මනින් ආරාධනා කරමු මේ චිත්‍රපට උල්ලේට. ඔව් අපි මාර්තු මාසේ මුල ඉඳලා ළමයින්ගෙන් චිත්‍රපටි ගන්නවා. මාස 3ක් අපි ඔබට කල් දෙනවා. ඔබට කැටගරි දෙකක් විවෘත වෙලා තියෙනවා. එකක් පාසල් අංශය කියන අවුරුදු 18ට අඩු ඕනම කෙනෙක්ට පුළුවන් මිනිත්තු 4ත් මිනිත්තු 10ත් අතර චිත්‍රපටයක් කරලා අපිට බාර දෙන්න. ඒ වගේම විවෘත අංශය අවුරුදු 18ත් අවුරුදු 27ත් අතර අයට විවෘත කරලා තියෙනවා අපි. ඔබට පුළුවන් මිනිත්තු 5ත් මිනිත්තු 20ත් අතර කාලයක චිත්‍රපටයක් කරලා අපිට බාර දෙන්න. ඒකට ඔබට මාස 3ක කල් තියෙනවා. මේ කාල සීමාව ඇතුළත ඔබේ චිත්‍රපටය හදන සා චිත්‍රපටය අපට බාර දෙන ඒ කාලය ඇතුලේ ඔබට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒ සම්බන්ධව අපිට කතා කරන්න අපි ඉදිරියේදී හොට්ලයින් නම්බර් එකක් ඒ වගේම සමාජ මාධ්‍ය වෙබ් අඩවි ඔබ වෙනුවෙන් විවෘතව තියෙනවා ඒ වගේම වැදගත්ම දෙයක් අපි කියන්න ඕන අගෝස්තු මාසෙදී අපි ෆිල්ම් ෆෙස්ටිවල් එකක් තියෙනවා ඒ ෆිල්ම් ෆෙස්ටිවල් එක ඇතුලේ අපි තීරණය කළා තියෙනවා මේ කැටගරිස් දෙකෙන්ම තිනන චිත්‍රපටි 20 ගානේ අපි තෝරගෙන අගනුවර ප්‍රධාන මල්ටිප්ලෙක්ස් එකක අපි ෆිල්ම් ස්ක්‍රීන් කරනවා ඒ ස්ක්‍රීනින් එකෙන් එන ආදායම එහෙමම අපි මේ චිත්‍රපටයේ නිර්මාණකරුවන්ට ලබා දෙනවා එතනින් එහාට අපි සම්මාන උළක් තියෙනවා මාස්ටර් ක්ලාස් සෙෂන්ස් තියෙනවා පැනල් ඩිස්කෂන්ස් තියෙනවා ලොකු වැඩ ටිකක් ඉස්සරහට ඔබ වෙනුවෙන් සූදානම් වෙලා තියෙනවා ඉතින් චිත්‍රපටි කරන්න බය වෙන්න එපා අපිට බාර දෙන්න අපි ඔබේ පිටිපස්සෙන් ඉන්නවා හොඳයි බොහොමත්ම ස්තුතියි ඔබ දෙපළට අද දවසේ කතා බහට සම්බන්ධ වුණාට එසේනම් සහෘදයා විශේෂාංගෙන් අපි සමුගන්නට සූදානම්.